අයිබෝන්දේ පුතේ අදපිය එක තුළයින්නේ ආර්ථි විද්‍යා පාඩම්මලාේ වැදගත්ම පාඩමක් වන ආර්ථික පද්ධති කියන පාඩම ෝට් පීඩියුවක් එකක් රයි හරි ගොක්දොරෝපතේ ආර්ථි පදති අමාරුකිව තේරුම්ගන් නමාරුවයි නැතම් මද්‍රතියාක නමාරුයි අන්න්න වගේ කිව්වරයි. අන්්‍ය සා තමයි ආර්ථික පදති වීඩ එකක් ගෙනනාවේ පුතේ මේකේ පලවෙනි වීඩිය එක මේක තවත් දෙවනි ීඩියකක් තියෙනව එකගේ අදස්ථතමයි. ආර්ථික පද්ධතිවල ලක්ෂණ ටික සහ. ඒවගේම ආර්ථික පද්තිය නව ප්‍රවණ තාට්කන ටි වෙනම වීඩියකෙන් කරනවා මෙතන උගන්න බැරි නිසා.. හරි එන අපි බලමුපුතේ ආර්ථික පද්ධති කියන්නේ මොනොවද කියලා මේවා බෙදුනි කොහොමද ආර්ථික පද්ධතික තියන මූලිකාංගමනොවද ආර්ථික පදති වර්ගවෙන්නේ කොහොමද අන්න වගේ කියෙලාපිතතාාවු. හරි පුද අපිදන්නවා. තේරීමක් නිසා නැත්තම් හිඟකම හිඟකම පදනම් කරගෙන තේරීමක් ආවස්තික පිරිව ඇක්ක යෙනවා මෙන්න මේ තේරීම නිසා ඇතිනපුතේමනවද මූලික ආර්ථික ප්‍රශ්න මොකක්ද තේරීමක් නිසා ඕනම සමාජයක ප්‍රශ්න මාලාවක්්‍ය ඇතියෙනවා අන්නේ ප්‍රශ්න මාලාවට අපි කියරමනවද මූලික ආර්ථික ප්‍රශ්න කිය යි. හරි මූි ආර්ථක ප්‍ර්ණ ැනන්නේ නම් තේරීමක් නිසා ඕනම සමාජක ඇතිවන ප්‍රශ්න මාලාාවක්.යි. මොදපුතේ මූිකාර්ික ප්‍රශ්ිතුන? කුමක් කොපමනත්මානයකේ නිෂ්පාධනය කළේතුද? ෙසේ නිෂ්පාදනය කළ යතු ද කවරුන් සඳහ නිෂ්පාදනය කළ තු. ම ගදද කුමක් කොපමන ප්‍රමාණයකින් නිෂ්පාධනය කළයතු ද කෙසේ නිෂ්පාදනය කළ ේතු ද කවරුන් සඳා නිෂ්පාධන තු නම් තේ ලි ර්තික ප්‍රශ්න. කු කොපමන ප්‍රමාණයකෙන් නිෂ්පාදනය කළ තුද කෙසේ නිෂ්පාදනය කළයුතු ද කවුරුන් සඳහ නිෂ්පාධනය කළ ේතු ඔන්න ඇතික තමයි මූි ආර්ථික පශනන් මූලි ආර්ථික පශනවලට පුතේ විධ නම් දේනව නත්තන් කෙටි නම් දෙනවා. කුමක් කොපමන ප්‍රමාණයකෙන් නිෂ්පාන ක තුද ොන ෝට නෝටක න් ෝට්නෝටක ලියන් න පුතේ න්න දිට CR පොතක් ගත්තා යා පොතේ මෙන්න විදියට කොයක් කල්ලාරි කෝමාරිගත්තා තනිකොේක. තනිකොලේකම ෂට් නෝටක ගහන්න නොන්තන නිකොලේක මේ ෝට්නෝටක් ගැහුවොත් වටක මතකතියාකන්න ගොඩක් ලේසිය අන්නිසා මතක තියන ඇත්තරම ගොඩක් ලේසි.යි අය ඉස්සල හොඳ හගෙන ද පස්ස නෝටක දාග නත්තවල වඩියක නවත්තල නොටක දන්න. ඒමත් නැත්තං විඩියෝක දෙෙවිනි පාර බලද හොට අවබෝධ කරගෙන නෝටකලියයාගන්. හරිනම් නොද මතේ මූලිකාර්තික පශසන. කුමක් කොපමනටමානයකේ නිශ්පාදනය කළයුතුද කෙසේ නිෂ්පාදනය කළ යුතුද කවුරුන් සඳහා නිෂ්පාදනය කළයුතු ද මකක්ද කුමක් කොපමන ප්‍රමාණයක නිෂ්පාදනය කළුතුද කෙසේ නිෂ්පාධනය කළයුතුද කවුරුන් සඳහ නිෂ්පාදනය කළතුද. කුමක් කොපමනටමානයේ නි්පාදනය කළ යුතුද කියන ප්‍ර්නයට අපි කියනවා සම්පත් බෙදාවෙන් කිරීමේ ප්‍රශ්නයමකක්ද කුමක් කොපමන ප්‍රමාණයක නිෂ්පාදනය කරමද කියන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ ප්‍රශ්නය. කෙසේ නිෂ්පාදනය කළයුතුක කියන්නේ නිෂ්පාධනය පිළිබඳ ප්‍රශ්නමකක්ද කෙසේ නිෂ්පාදනය කළයතුක කියන්නේ නිෂ්පාධනය පිළිබඳ ප්‍රශ්ණයට බස්සේ. කවුරුන් සඳහ නිෂ්පාදනය කළුතුක යන්නේ ආදායම් බෙදී ෑ මේ ප්‍රශ්නමකක්ද කුමක් කොපොන පානකෙන් නිෂ්පාදනය කළතුද කෙසේ නිෂ්පාදනය කළතුද කවුරුන් සඳහ නිෂ්පාදනය කළතුද. කුමක් කොබො රපාණක නිෂ්පාදනය කරම ැන සම්පත් බෙදාවෙන් කිරීම ප්‍රශ්නය කෙසේ නිෂ්පාදනය කළ තුදුක කියන්නේ නිෂ්පාධනය පිමට ප්‍රශ්නය, කවුරුන් සනා නිශ්පාදනය කළ ුතුදු කියන්නේ ආදායම් බෙඩදියඇෑම ප්‍රශ්නය. මෙ එන්න මූලික ආර්ථික ප්‍රශ්න විසනගන්න. මෙන්න මේ මූලි ආර්ථක ප්‍රශ්න. හිඟකම නිසානක්නන් තේරීමක් නිසා ඕනම සමාජය ඇතිවන මෙන්න මේ මූලි ආර්ථික පශන විසඳගන්න. සමාජයක් දේශයක් සංවිධානේ වනාකාරලපිකිනවා? කෙලමකදපුතේ ර්ථි පද්ධතියක් ගැන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට සමාජයක් දේශයක් සංවිධානය වනා කාලමකද්ද මූලි ආර්ථික ප්‍රශ්න විසුඳා ගැනීමට සමාජයක් දේශයක් සංවිධානය වනාකාරයට අපි කියෙනවා ආර්ථික පද්ධතියක් කියලා. මේ ආර්ථික පදතිපපුතේ ප්‍රධාන වශය කොට හතර කට විදර. අපි ප්‍රධානශයෙන් කොට සතර දර නිර්ායක. ධ ද යක්. සැලසුම් ර්ි පදතියක් නැතයිකට විධා ර්ථික පදතියක් කියෙනවා ඉවස ඒදක මික්සලා තියන මිශ්්‍රාර්ථික පදතියක් කාසාම්ප්‍රදාාක ආර්ථික පදධයක් කියෙලා පැද න පුොතේ ආර්ථික පද්ධති ප්‍රධානශයෙන් කොට හතර කළ ැදෙනවා වෙෙන පල ර්ික පදධතිය සැසුම් ආර්ථි පදතිය ිශ්ාර්ික පදතිය සාම්ප්‍රදායක ර්ික දයක් ිල්තට මේ එකක තව නවසාම්ප්‍රායික ඉට පස්සේ සමාජීය සමාජවාදී අන්න වගේ අලුත්දේවල් තියෙන නව ප්‍රවණතායටයක් ේක කතාගරම් යි පොතේ ආර්ථික පද්ධති නිර්ණාක තුනක්කටටේ වර්ග කරන බැඳ. ආර්ථික පද්ධති නිර්නායක තුනක්ඇටේ වර්ග කරවා. ආර්ථික පද්ධති උගන් අදම ඉසල්ලාම කියාදන්නෙීමේ නිර්නාායක ගැනතමයි. යි් පලවෙෙනක තමා සම්පත්තිමිකාරිත්තය ම පැහැදිි කරන්න හොඳරගෙනින් ද. සම්පත්තිමිකාරිත්තය තීරණ සම්බන්ධී කරන යාන්ත්‍රණය සානුබලවල සවභාවේ කෙනකරට හරය කැනමන නම්බදේ. ආර්ථික පද්ධදී නිර්ණායක තුනක් ඇටතේ වර්ග කරනවා සම්පත්තිමිකාරිත්වය තීරණ සම්බන්ධී කරන යාන්ත්‍රණය සානු බලවල ස්වභාවය කියෙක් මද සම්පත්තිමිකාරිත්තය තීරණ සම්බන්ධී කරන යාාන්ත්‍රනය හා සානු බලවල ස්වභාවය කියෙනෙක. යි. හරි අපිස්සලම් බල පලවෙනක. හොමකදපුතේ. සම්පත්තිමිකාරිත්තය, සම්පත්තිමිකාරිත්තය කියන්නේ රටකතියෙන සම්පත් නත ආර්ථකයක තියන සම්පත්, හට දයිති නැතම් එකට අපි කියෙන දේපල අයිතිය කියලත් කියෙනමෑ සම්පත්ති මිකාරිත්ත්‍යය නැත්තන් දේපල අයිතිී කියල කියරතරම් අපතේ දේපල නැත්ත සම්පට්ටික රජේට අයිතිනං අන්නේ වගේ ආර්ථික පදදී කියවා සමාජවාදී ආර්ථික පදදයක් කියෙනමොකක්ද සම්පත්ති මිකාරිත්්‍යය කෙන නිර්ණයකැනුව කොටස් දේකට විතිෙන එක තමයි සම්පට්ටික රජයට අයිති අනිත්තිි ්‍රම්පත්තික පෞද්ගලිකාශිරයි යි සම්පට්ටික රජේයට අයිතිනං අපි කියෙනවා සමාජවාදී ආර්ථික ති කියමකදපු තේ සම්පත්ය හොන්ඳ ටගන්නෑ මේවායි සුපිරි පට්ටතිේරිය සම්පට්ටික රජේට අයිතිනං සමාජවාදී ආර්ථික වදය මේවායි මෙහි විදිරපුතේ කොෙවත්තු ගන්න ෑ රයි් සම්පත්්‍ය මිකාරිත්වය රජේට අයිතිනං අන්න වට කෙනවා සමාජවාදී ආර්ථික පද්ධතියක් කියලා. පඉට පස්සේ පෞද්ගලිකා ංශේයට අයිතිනංගෙනනවා ධනේශවර ආර්ථිකයක් කියමකදද එනම් සම්පත්ති මිකාරිත්‍යයනුව ව්‍යාපා. ර්ථි පදති පපුතේ ප්‍රධානශයෙන් කොට දෙේග ෙදෙනවා රජේට අයිතිනන් සමාජවාදී පෞද්ගලිකංශටනම් ධනේශවර. රජට අයිතින සමාජවාද ආර්ථික පදතියම් පෞද්ගලිකංශයට අයිතින දනශව ආර්ික පද්ධයක්ක්. හලම එල්ියට ෂෝට්නොට දාන සපත්තිමිකාරරිත්තය කියලා රජේනම්පුතේ සමාජවාදයි ආර්ථිපදතිකීකිලියන්න ඔන්නේ පෞද්ගලිකංශයනම් ධනේශවරකිවවාම ොදටම ඇති.යි. හරිට පස්සේ. ආර්ථිකපාතිති වර්ග කරන වැදගත්ම නිර්ණායක තමයි තීරණ සම්බන්ධී කරන යාාත්‍රන එහමන තබුතේ මූලික ආර්ථක ප්‍රශ්න විසඳ ගන්නා යාාත්‍රනය කිෙන මොකද පලවිනිකමොකක්ද සම්පත්්‍ය මිකාරිත්්‍යය දෙක තීරණ සම්බන්ධී කරන යාන්ත්‍රණය තුන සානු බලවල සස්භයකනෙ තරනම් පලවිනික මගේ සපත්ති මිකාරිත්‍යයනපුතේ ප්‍රධනවශයෙන් කොස්තිිකයි රජේට අයිතිනම්, සමාජවාද ආර්ථික පද්තියක් පෞද්ගලිකංශයට අයිති නම් ධනේශව රාර්ථක ද්තියයි තීරටික හොඳට අවබෝධ කරගන්නෑ. තීරණ සම්බන්ධී කරන යාන්ත්‍රණය. තීරණ සම්බන්ධී කරන යාාන්ත්‍රණය අනුව මිල්ලක්‍රමේ භාවිතා කරනවනම් පුතේමකදද වෙළඳ පොල ආර්ථකයක්? තීරණ සම්බන්ධී කරන යාාන්ත්‍රනයේ නැත්තන් මූලි ර්ථික ප්‍රශ්න විසඳ ගන්න යාන්ත්‍රනයේ තමයි මේ කතා කරන්නේ. හරි මූිකාර්ික ප්‍රශ්න විසඳ ගන්න. එනතන් ීරණ සම්බන්ධී කරණය කරද මල්ලක්‍රමය භාවිතා කරවන අන්නේකට අපි කෙනමකදද වෙළඳ පොල ආර්ථිකයක් කියලා. රයිට්. එට පස්සේ සැලසුම් නැත්තන් මද්ද සැලසුම් අධිකාරිය භාවිතා කරවනම්. ඊරණ සම්බන්ධී කරණය කරන්න එමනැත්තම් මූලි ආර්ථික ප්‍රශ්ිමිසඳගන්න මිල්‍රමය මිලක්‍රමේ භාවිතා කරනන් කියෙනනව වෙලඳ පොළාර්ථිකයක් කියලා සැලසුම් නැත්තම් මධ්‍ය සැලසුම් අධිකාරිය.යි. සැලසුම් නැත්තම් මධ්‍ය සැලසුම් අධිකාරය භාවිතා කරන කියෙනවා සැලසුම් ආර්ථික හේමත් නැත්තවකට කිෙනවා විධාන ගතාආර්ථිකයක් කිය කියන්නේ තෝකම තමයි. විධාන ගතා ආර්ථිකයක් කියල කියන්නේෙත් සැලසුම් ආර්තියක් කියැන දෙකම එකයි.. යිමන් කියන්න මුලින්දම් හර මූලි ආර්ථික පශ්ම නදපුතේ කුමක් කොපනමාණයකේ නිෂ්පාදනය කළුතුද කෙසේ නිෂ්පාධනය කළයතු කවරුන් සදා නි්පාදනය කළතු. මේ එකක මන් කියෙන සමාන පදහෙම කිව්වා. මේ මූලි කාර්ථක පශ්නම විඳගන්න තමයි සමාජයක් දේශයක් සංවිධානයෙන් එ අනුව. මූලි කාර්ථික ප්‍රශ් විසඳගන්ඩ සමාජයක් දේශයක් සංවිධානය වනකාර අපි නොනවද ආර්ථික පද්ධතියක් කියලා.? මූලි ආර්ථික ප්‍රශ්‍ර විසඳ ගන්න සමාජයක් දේශයක් සංවිධානය වනා කළට ආර්ථික පද්ධතියක් කියල කෙනවා. මේ ආර්ථික පද්ධති ප්‍රධාන වශයෙන් කොට හතරයි. වෙළඳ පොළ ආර්ථික පද්ධතියක් සැලසුම් මාර්ථිකද්තියක්, මිශ්්‍රආර්ථික පදතියක් හමකදද සාම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් කියලා.. හරිට වසේ ආර්ථික පදධතිපුතේ නිර්ණයක තුනක්කතයේ වර්ග කරනවා. ල එක තමා සම්පත්තිමිකාරිත්තයේ සම්පට්ටික රජේට අයිතිනන් සමාජවාදී ආර්ථිකයක් කියනවා. සම්පට්ටික පෞද්ගලිකාංශයට අයිතිනම් ධනේශ්ව රාර්ථිකයක් කිය කියලා තරම් වස තීරණ සම්බන්ධී කරන යාන්ත්‍රණය, තීරණ සම්බන්ධී කරන යාන්ත්‍රනයට, මිලි්‍රමේ ාවිතා කරන වෙළඳ පොලා ආර්ථක කියර ිේ කාරයන්තුන දිරතින මයික පසේ පැදලි කරන්න සැලසුම් නැත්තම් මධදේ සැල්සුම් අධිකාරය ාවිතා කරන සැලසුම් ආර්ිකයක් නැත්තම් විධානගත ආර්ථිකයක් කියෙනවා. සිරිත්තරිත්තා සම්ප්‍රදායන් භාවිතා කරන පුතේ සම්ප්‍රදායයික ආර්ථිකයක් කිය කෙනවා හරි මේක අපිට වැදද ගත්න එනතා අපි ජීවත්තෙන්නේ වැදගත් අප? අපේ ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජර්රජයක් වුණත් ම තැනපුතේ අපේ වෙළඳපොල ආර්ථිකේ තියන ලක්‍ෂණ තමමා වැඩි පුරොතියන පැද. එහෙම කියවා ම කියන්න මේ අප වෙළඳපොලා ආර්ථකයයක් කෙර තන වෙලඳපොල ආර්ථිකේයටට බරාර්ථිකයක් තමයි ලංකාවතින රජයම් මටවන මැදියත්වෙන නිසා හරි මෙ මිලක්‍රමය යාරා බිහිවන මලේකාරයන්තුනත්තිනවා පුොතේ මොකක්ද මිලක්‍රමේ කියන්නේ. මලක්‍රමය කියන්නේ. ල්ලුම සැපයුමනුව මිලතීරණය වෙනවා ගෙනෙමෙනත්තම්. ඇඩම්මස්මිත් කිව්ව පුතේ මේකට හොඳ දෙයක්. මිලක්‍රමේ කියන්නේ වෙළඳ පොලා ආර්ථිකය හසුරුන අදෘශ්‍යමාන හස්සේ කෙල්. එනං ඇඩම්මඉස්මිත් කිව්වා මිලක්‍රමේ කියන්නේ වෙළඳපොලා ආර්ථිකය හසුරනමකද්ද අදශ්‍යමාන හස්සේ කෙලායි. එතර පුතේ මිලක්‍රමේය අරා බිහිවන මලේකාරයන්තුනත්තිෙනවා. ොරුහා සංඥාසපේවා මතකතියාගන්න අනිවාරයෙන් මොකද විභාගට එන්නවාම තමයි ඇ ලොවෙෙත් නෑ හනවා. එක කෙටි ප්‍රශ්නයක්කාරය අන්නනිවාරෙන් අන. මිලේ කාරයෙන් මනොකුතේ තොරතුරුවා සංඥාසැපෙීම සානු බලසපෙීම සලාකනයේ කිරීමනවද. තොරොතුරු හා සංඥා සැපීමසානු බල සැපීම හා සලා කනේ සලාකනය කනගේ අදස්තමයි, හිඟ සම්පත් බෙදාවෙන් කරනවා කියෙකරයි. අරනපුතේ මොකක්ද තීරණ සම්බන්ධී කරන යන්ත්‍රනයනුව මිලක්‍රමේ භාවිතා කරනම් වෙළඳපොළාර්ථකයක්, සැලසුම් ඇත්තම් මධ්‍යේ සැල්සුම් අධිකාරිය භාවිතා කරන සැලසුම් මාර්ථකයා සිරිත්තරිතා සම්ප්‍රදායන් භාවිතා කරනන්සාම්ප්‍රදාායික ආර්ථකයක්. අනිට පස්සේ මිල ක්‍රමය අආරාබී වන අර ඇඩම්මස්මිත් කිව්ව වෙළඳ පොල ආර්ථිකය අහසරුවන අදෘශ්්‍යමාන හස්සේ කියලා අඩම් මිස්මිත්කිව්ව මිල ක්‍රමය ආරාබී වන මලේ කාරයන් තුනත්ති නොමනෝද. තොරතුරු හා සං්ඥා සැපීම සානුබල සැපීම හාමනුවවද සලා කනය කිරීම.යි හරි ඔන්නොඩි තමයිපුතේ තීරණ සබන්ධී කරන යාන්ත්‍රනයනුව මත තියාගන්නනෝත් යි ර්ථික පත්තිවල තව ෂෝට්නෝට ඇත්තිනවා අනිවාරෙන් පුතුතේ විඩියක බැලුවන නිවාරෙන් හොඳයිද තේරුණවාද ඇැද සුපිරිදිල කෙන්ට අත්දාා අනිවාරය පැත්. එතවට තම තවතව වඩියෝ දාන්න ආසත එතට ලමයිට මේක හොඳට පුළුවන් අන්නගේ කියහි තුනම. යි. හරි සානුබලල ස්භාවයන ඔපතේම ආර්ථිකපාතිති වර්ග කරන්න නෑ ලාබේනම් වෙලඳපොල ආර්ථිකය ඉටස බලේන අන්නෙම කියලතියෙනවා ඒම ල ගුරුවත්පොතෙත් නැතිසාම මෙතර වර්ග කරන්නේ. ම මෙතට පහදි කරන්නේන්නේ සානුබල ප්‍රධාන වශයෙන් කොට ස්තුනක්තිනවා. ආර්ථිකය පෙළමවීම් මැටිවඩ? බලපාන දේවල්තමාසානු බල කියන්නන්නේ ඒ සානු බල ප්‍රාන වශයෙන්කු නස්තුනයි. එක ම එක ලොකර විස්තර කරන්න නෑැතන පුතේ විස්තර කරන ීඩිය එක දාලා ඇති සම්පූර්ණ ාඩම දාන වීඩියෝ තියනවා මේක ෂෝට් නෝට් වීඩිය සීරිසයක් විතරයි හරි එනම් ග්‍රෞව්‍යත්මක ප්‍රතිලාබ සයිහිත සානු බල බලය පදරම් කරගත් සානු බලනටක සදාචාරාත්මක සානු බල මකක්ද ග්‍රෞ්වයාත්මක ප්‍රතිලාබ සහිත සානු බල බලය පදරම් කරගස් සානු බල සදාචාරාත්මක සානු බලමකද ග්‍රෞවයාත්මක ප. ප්‍රතිලාබ සයිහිති සානු ල බලය පදරම් කරගත් සානු බල සදාචාරාත්මක සානුබල නැතයි යුක්තිහා සදාචාරයේ සදා කියලත් ඔන්නු කියන්න පුළුවන් හරිෙන සානු බල කොටස්තුනයි ද්‍රෞව්්‍යයාත්මක ප්‍රතිලාබ සහිත සානු බල බලය පදරම් කරගත් සානු බල සදාචාරාත්මක සානු බල කියන එක යි් හරි ඉ පස්සේ පතේ මේ ආර්ථික පද්ධතික මූලිකාංග ් මාම මෙත දෙකතුනයි ලියල තියන්නේ ආර්ථික පද්ධතිියක මූලිකාංගනතං ආයතනික මේ ලක්ෂණ.යි. එකන් මදක තියාගන්න වනපපුතේ. ආර්ථික පද්ධතික මූලිකාංගනත්තං ආයතනිෙක්ම ලක්ෂණ වැදගත්ම මූලිකාන්ගේ තමයි කුතුම්බේ එනම් කුටුම්බය ව්‍යාපාරායතන ආණ්ඩුව රාජ්‍යනවන සංවිධාන හම්කරු සංවිධාන වෙළඳ පොළවල්, සානුබල සිරිත්තරිත්තා සම්ප්‍රදායන් නයිතික විවවයන් කෙන සෙට්ක තමයි.්‍ය ආර්ථික පදතියක මූලිකාංග නැත්තං, ආයතනික මේ ලක්ෂ කිය. යිට. හරිනමත්තැනපුදේ ආර්ථික පදතියක මූලිකංගම නොද කුටුම්බය. ව්‍යාපාරා එතන ආණ්ඩුව කම්කරු සංවිධාන රජ්‍යනවන සංවිධාන වෙළඳ පොළවා සසානුබල සිරිත්තරිතාසාන්ප්‍රාන අ නවිති පිළිවලට මතකතියන් පිවලට මතකතියන් එහෙමෙන් අවුලවුලියන්පා පිවල්ට මේක මතතියාාගත පුතේ සුප්‍රියට මතතියන පලයි එකක්වන් මස්ෙෙන්න යි හරිනම නැවත චූඩි මතක්කිරීමක් කරන්නම් මොකද. අපි ආර්ථික පදදිගතාකරපු එක ගැන යි් ඔ දන් ඔන්න නෝටික ලියන්න ගන්න ැටලුවක්නෑ යි ැන් නෝටික ලියන්න ගන්න හග ඉඳදලා ලියන්න ගන්න.යි ම මේ එක ටත්ටට ගල වේගෙන් කියාගෙන යන්නේ. වඩිය එක නවත්තල ඔන්නම් වට මතකෙන් පුළුවන් ලියන්න පුදේ පුළුවන්න්නම් මතකෙන් ලියාගන්න පුුවන්ම් ඇත්තනම සුපිරිිය. හරිද හරි. ූ කාර්තික ප්‍රශ් ොතේ ූ ර්තික ප්‍රශ්න, ේරීමක් මනිසා ඕනම සමාජය ඇැතිව ප්‍රශ්න ාවක් හග ගමක තේරීමක් ම ඕන සමාජ ඇතිව ප්‍රශ්න ාවක් එ ි කිය ූ කාර්තික ප්‍රශ න ප ුමක් කොපමරක්මානයක නිෂ්පාදනය කළයතුද, කෙසේ ෂ්පාදනය කළයතුද කවරුන් සඳහ නිෂ්පාදනය කළයතුද. කොපම ප්‍රමාණයක නිෂ්පාදනය කනට අපි කියනවා සම්පත් බෙදාවෙන් කිරීම ප්‍රශ්නය කියලා.යි. ඉවස්සේ කෙසේ නිෂ්පාදනය කළ යුතුද කියන්නේ. අපි කිය කෙසේ නි්පාදනය කළ යුද කියන්නේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. කවුරුන් සනා නිෂ්පාදනය කළ යතුද. කවරුන් සදා නිෂ්පාදනය කළ ුද කියන්නේ පුතේ මත යන හොන්ටම ඒ අපි කියනවා ආදායම් බෙදෑ මේ ප්‍රශ්නය කියර.යි. සේ මූලිකාර්ථක ප්‍රශ්න විසඳ ගඩ? සමාජයක් දේශයක් සංවිධානය වනාකාරයට අපි කෙනවා ආර්ථික පද්ධතියක් කියමද්ද මූලි ආර්ථික ප්‍රශ්ිමිසඳ ගඩ සමාජයක් දේශයක් සංවිධානයේ වනාකාරයට ආර්ථික පද්ධතියක් කෙලකිනවා. මේ ආර්ථිකපද්ති ප්‍රධානශයෙන් කොටත් සතරයි වෙෙනඳ පො ාර්ික පද්තිය සැල්සම් ර්ථිද්දේ මශාර්ික පදතිහා සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය කියලා . ඉ පස්සේ ආර්ථික පද්ති නිර්නාායක තුනක් කරට එබිදෙනවා සම්පත්තිමිකාරිද කාටද සම්පත් අයිති. රජටයිතිනන් සමාජවාදී ආර්ථක බදතියක් ෞද්ගලිකංශයටයිතිනන් ධනේශ්ව ආර්ථික බදතියක්න්. දෙවැනි එක දීර්ණ සම්බන්ධී කරන යාන්ත්‍රනෙ මනැතාන් මූි ආර්ථික ප්‍රශ්ිවිසඳ ගන්න යාන්ත්‍රනය ට් හරේ මිලක්‍රමේ භාවිතා කරන වෙළඳ පොල ආර්ථිකයක්. මෙ මිල්ලක්‍රමය අරා බිහිවන මිලේ කාරයන් තුනක් තිෙනම නොද. තොරතුරුවා සංඥාසපයීම සනුබලසපේීම හා සලාකනය කිරීම. சலசும் நத்தம் மத்தியசலும் அதிக்காரிய நியோக பாவிதம் සැලසුම් ආර්ථියක්ක් හෙමත්නත් තම්පපුතේ විධාන ගතාආර්ථිකයක්. ඉන්වස සිරිත්තරිත් භාවිතා කරනන් සාම්ප්‍රදායි ර්ථික පදතියක් කියගෙන.. ලස්සේ සානු බලවල ස්වභාවයන සානු ල ප්‍රධාන වශයෙන් ආර්ථික පදතිනෙේ සානු බල ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ද්‍රෞව්‍යාත්මක පතිලාබ සයිහිත සානු බල බලය පදරම් කරගත් සානුබල සදාචාරාත්මක සානු බල කියලා.. රසේපපුතේ ආර්ථික පදතික මූලිකාන් ගනැත්තං ආර්තනිිකමේ ලක්ෂ ගන අතාග්‍රමනොද කුටුම්බය. ව්‍යාපාරිකා එතන ආණ්ඩුව කම්කරු සංවිධාන රාජනවට සංවිධාන වෙළඳ පොළො වල්සාන ල සිරිත්තරිත්තා සම්ප්‍රදායන් අන්ටිමක නයිටික වව්‍යයන් කෙකයි. හරෙන පුතේ අප බත් දවසක තවත් වීඩියෝ එකකින් හම්වේමු වලට සූම් පන්දි සදා සභාගිවන්න කැම දරුවෝ ම මෙතන නම්බරේ දාන්න නම්බරේට මසේ්ජැක් දාල එකතු වෙන්න. ඒවගේ මත්්‍යයාගන පුතේ. ගපල් ැදර ඉන්න ගුප්වල් එකතු වන්න ගුපෙට ලිගම ිස්ක්‍රපෂ්න එක දාලාතියනවා එතොට වීඩිය එකක් දැම්මම් පේපරයක් දැම්මාම පි මේක වැඩේ ලේසිය කරන නන්න බො යි වීදක හොඳයිනන් තේරවනම් මදගන්න අනිවාරෙන්පුතේ කමෙන්ට්ගත්දන්න ඒවගේම යාළුවන්ටත් බලඩවා ෂයා කරන්න. හර එන අපි තවත්දවසක තවත් වීඩියයකින් හම්මුවේමු.